සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ මහාමායාගේ චරිතය රඟ බෑතාරුකා වන්‍යාරච්චී විවිධ චරිතෝස්සේ ප්‍රේක්ෂක සිත් ඇදබැදගත් රංගන ශිල්පිනියක්. මේ විදියට හමුවන තාරුකා පසුගිය දා විවාහ ගිවිස ගත්තා. ඇය මේ විවාහ ගිවිස ගැනීම හදිස්සියේම කළේ ඇයි? ඇයගේ ජීවන සහකරුවා කවුද? තාරුකා ඒ ගැන ඇයගේ ජීවිතයේ තවත් විස්තරේ සත්‍යන්ත පුවත්පතකට කියලා තිබ්බේ මේ විදියටයි. තාරුකා හදිස්සියේම විවාහ ගිවිස ගත්තේ ඇයි? හදිස්සිය ගත තීරණයක් නෙවෙයි. මෑතකදී සහභාගී වූ රූපවාහිනී වැඩසටහන්වලදීත් මම මේ ගැන කිව්වා. ඒත් විවාහ ගිවිස ගැනීම විතරක් නිසා ප්‍රසිද්ධිය කළේ නැහැ. විවාහ උත්සවයේ මේ වසරේදීම ගන්නවා. දැන් ටිකෙන් ටික ඒකට සූදානම් වෙනවා. සැමියා ගැන විස්තර කිව්වොත් එයාගේ නම ජනක, ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ. කොහොමද ඒ හමුව ඇති වුණේ? අවුරුදු දෙක තුනකට විතර පෙරදී විදේශ සංචාරයකට ගිහින් සිටියදී මුලින්ම හඳුනගත්තේ මම රංගන ශිල්පිනියක් කියලා. එදා එයා දැනගෙන ඉඳලා නැහැ. ඒ හමුව තමයි එදා විවාහ වීම දක්වා දුරදිග ගියේ. යෝජනාව ගෙනාවේ එයාද? ඔව්. ඇයි තාරුකාට එයා ගැන හිත ගියේ? කතාවට කියනවනේ හිත ගිය තැන මාලිගාව කියලා. මම හිතන්නේ පතාගෙන ආපු විදියට පෙච්ච දෙයක් වෙන්න ඇති. සමහර විට දෛවයේ ලියවිලා තියෙන්නත් ඇති. විවාහ කිවිස ගැනීමත් එක්ක තාරුකා රංගනයට මොකද වෙන්නේ? සුපුරුදු විදියට රංගන කටයුතු සිදුවෙනවා. ඒවාට තහංචි දාලා නැහැ. මගේ කලා ලෝකයේ වැඩ ටික ඒ විදියටම කරගෙන යනවා. මේ ආදරය ගැන ගෙවල් වෙලා අය මොකද කිව්වේ? අපේ ගෙදරින් එක පාර්ටෙන් මට කැමැති දුන්නේ නැහැ. අපි කතා බහ කරලා තීරණයක් ගත්තට පස්සේ එයාගේ සරලකම සහ නිහතමානීකම ගැන අපේ ගෙදර ඔක්කොමලා කැමති වුණා. මොන දේ තිබුණත් මනුස්සකම සහ සරලකම නැත්තම් වැඩක් නැහැ. එයා ළඟ සරලකම වගේම මනුස්සකම උපරිමයෙන්ම තියෙනවා. හොඳ මනුස්සෙක්. තාරුකා ආදරය ගැන හිතන්නේ කොහොමද? කැටියෙන් කිව්වොත් දෙදෙනා අතර වූ විශ්වාසයේ බැඳීමයි. ඒ විශ්වාසය ඇති කරගන්නේ කොහොමද කියන එක අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම දෙදෙනාට දෙදෙනා අතර ඇති බැඳීම දැනගන්නත් ඕනේ. ජනකට ඔබ කෙරෙහි හිත ගිහින් තියෙන්නේ ඇයි? ඒ ගැන මම ඇහුවේ නෑ. එයා කිව්වෙත් නැහැ. කෙනෙකුට හිත යන්න කැමැත්තක් තියෙන්න එපාය. ඒ වගේම හැමෝගෙම මනසේ තියෙනවනේ තමුන් කැමති රූපයක් මෙවිලා. ඉතින් එයාගේ මනසේ ඇඳිලා තියපු රූපය මම වෙන්න ඇති. විවාහ යනු මොන වගේ දෙයක් කියලාද තාරුකා හිතන්නේ? සමහර විට දැලිපිහියෙන් කිරිකනා වගේ වැඩක් වෙන්න පුළුවන්. අපි ගන්න පුංචි තීරණ පවා හරියට හිතලා බලලා ගන්න ඕනේ. විවාහය සුන්දර වන්නේ අපි ගන්න තීන්දුව තීරණ අනුවයි. ඒ වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන සහකරුවෙක් එක්ක ජීවත් වෙන හරිම ලේසි. එතකොට ප්‍රශ්න අඩුයි. අද දෙන්නේ වීම ගැන දැනෙන්නේ කොහොමද? ලොකු වෙනසක් නැහැ. එයා මට තහංචි දාලා නැහැ. සුපුරුදු සැහැල්ලුවෙන් මම මගේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි දැන් එයා නිසා මගේ වැඩ පහසු වෙලා. කොහොමද ගෙදර වැඩ කටයුතු? තාම ඉතින් කැඳාගෙන ගියේ නැහනේ. හොඳ ගෘහණියක්, හොඳ බිරිඳක් වීම තමයි මගේ අරමුණ. අපේ ගෙදර ආවම මම රහට උයලා යාට කෑම දෙනවා. ජනක නම් කියන්නේ මම උයන කෑම රසයි කියලා. කොහොමටත් අලුත් අලුත් විදියට කෑම ජාති හදන්න මං හරි ආසයි. හැබැයි අපි අම්මට තරම් මට තාම නම් රසට උයන්න බැහැ. මේ දක්වා කොපමණ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද? මේ දක්වා නිර්මාණ 70%කට විතර දායක වෙලා තියෙනවා. තාරුකා මොන වගේ කෙනෙක්ද? කෙටියෙම කිව්වොත් හරිම සරල කෙනෙක්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. විවාහයෙන් පසු රංගපෑම ගැන හිතන්නේ කොහොමද? පුද්ගලික ජීවිතයයි කලා ජීවිතයයි සමබරව කරගෙන යාම මගේ අරමුණයි. කලාවෙන් ඈත් වෙන්න නම් නැහැ. මට මේ හැම දෙයක්ම ලැබුණේ කලාව නිසායි. ගෙදරින්වත් සැමියාගෙන්වත් කලාවෙන් ඉවත් වෙන්න කියලා තහංචි නැහැ. කලාව නිසා ලැබුණු ගෞරවය නිසා හැමෝටම අවබෝධයක් තියෙන්නේ. සැමියාගේ පෞලිය අය මොන වගේද? කාගේවත් පුද්ගලිකත්වයට අත දාන අය නෙවෙයි. හරිම සරලව ජීවත් වෙන හොඳ කාරුණික පවුලක්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.